අපි මීළඟට සාකච්ඡා කරන්න යන්නේ සිතේක බෑවුම විශ්ලේෂණය කරලා කොහොමද ප්‍රස්ථාරයක් අඳින්නේ කියන එක. අපි දන්නවා යම්කි සිතයක් x y අතර සම්බන්ධයක්. එතකොට යම්කි සිතයක් අපි අවකලනය කරනොත් ඒ අවකල සම්මුතියෙන් ලැබෙන්නේ ඒ ඒ වක්‍රයට ඇදී ඕනෑම ලක්ෂයකදී ඇදී ස්පර්ශකයේ අනුක්‍රමණය. ස්පර්ශකයේ අනුක්‍රමණය. එතකොට ඒකෙන් සම්පූර්ණ අපේ අවකල සම්මුතියේ සෑහකටෙන් පස්සේ අපිට පුළුවන් තම තීරු සම්පූර්ණ වක්‍රයේ බෑවුම විශ්ලේෂණය කරන්න. බෑවුම අඩුවෙමින් යනවද වැඩිවෙමින් යනවද බෑවුම කොහොමද වෙනස් වෙන්නේ කියන ආකාර සිදුවෙලා අපිට අවකල සම්මුතියේ භාවිතයෙන් ගන්න පුළුවන්. අපි යම් කිසි වක්‍රයක් අඳිනකොට අපිට තියෙන විශේෂ වක්‍රයේ හැරුම් ලක්ෂණ හඳුනා ගන්න පුළුවන් ක්‍රමය. අපි ඒක අපි මේ සාමාන්‍ය අපි දැන් මේ පාඩේ සාකච්ඡා කරන්න යන්නේ කොහොමද වක්‍රයක් අවකලනයේ භාවිතයෙන් වක්‍රයක් අඳිනේ කියලා. right? ඒ කාරණු සාමාන්‍ය අවකලනය කරනකොට ඒක වක්‍ර අඳිනකොට සාමාන්‍ය දැනුමක් තියෙනවා කියලා තමයි මම මේ උපකල්පනය කරගෙන තමයි මේ වක්‍ර ඇඳීම සාකච්ඡා කරන්න යන්නේ. අපි දන්නවා ස්ථාවර ලක්ෂ කියලා කියන්නේ මොනවද කියලා. සිටේ ස්ථාවර ලක්ෂ කියලා කියන්නේ අපි සිත අවකලනය කරන අවකල සංගුණකේ බිංදුව වන ලක්ෂ. right? ස්ථාවර ලක්ෂ කියලා කියන්නේ අපි අවකල සංගුණකේ බිංදුව වන ලක්ෂ. ඒවා අපිට හොයන්න පුළුවන් අවකල සංගුණකේ අරගෙන අවකල සංගුණකේ බිංදුවට සමාන කිව්වා නම් අපිට පුළුවන් ස්ථාවර ලක්ෂ ලබා ගන්න. අපි මුලින් දාන එකම y සමානයි y සමානයි x වර්ග x ගානේ දින තුනයි x දානදී එතකොට අපිට එනවා x වර්ග දින තුනයි x ගානේ අපි ගත්තොත් මේක අපි අවකලනය කරන සිටේ ස්ථාවර ලක්ෂය. ස්ථාවර ලක්ෂය එහෙම නැත්නම් හැරුම් ලක්ෂය. මේක අපි වුණ අවකලනය කරන dy / dx සමානයි 3x වර්ගය -3. right? තුල අපි ගන්න ස්ථාවර ලක්ෂවලදී dy / dx බිංදුව. තොර අපිට එනවා තුනයි x වර්ගයේ ඍණ තුන සමානයි බිංදුවයි. x වර්ගයේ ඍණ එක සමානයි බිංදුවයි. x ඍණ එක x ධන එක සමානයි බිංදුවයි. x සමානයි එක හෝ x සමානයි ඍණ එක. තොර එයාගේ ස්ථාව ලක්ෂ දෙකක් තියෙනවා. අපිට පුළුවන් මේ ලක්ෂ දෙක y කණ්ඩායමකට ගන්න. x සමානයි එක විට y සමානයි ඉති ගානේ ඍණ තුන වැඩි කිරීම එක ධන දෙක y සමානයි එක y සමානයි බිංදුවයි x සමානයි මේක ආදේශකින් පිට y සමානයි ඍණ එක ගානේ තුන වැඩි කිරීම ඍණ එක ධන දෙක මේක දාන තුන දාන දෙක සමානයි හතර. දැන් අපිට ස්ථාවර ලක්ෂ දෙකක් තියෙන එක බිංදුව සහ ඍණ එක හතර කියලා. මේ ලක්ෂ දෙකේදී මේ වක්‍රයේ x අක්ෂයේ සමාන්තරයි. ඒ ලක්ෂයේදී අපිට වක්‍රයට ඇදි ස්පර්ශක හරියටම x අක්ෂයේ සමාන්තරයි. ඒ වගේ ලක්ෂයට අපි කියන ස්ථාවර ලක්ෂ කියලා. right? ස්ථාවර ලක්ෂ කියලා කියනවා. දැන් මෙතනදී අපිට වක්‍රයේ බෑවුම සම්පූර්ණ ස්ථිරාංක මේ මෙතන බෑවුම මේ බෑවුම සිටේ අනුක්‍රම ලබා දෙන සිටේ. දැන් අපිට මේ බෑවුම සිටේ මම මේක සම්පූර්ණ ස්ථිර කරන්න පුළුවන්. දැන් අපි ගත්තොත් ස්ථාවර ලක්ෂ dy / dx අපි දැන් දන්නවා මේක ස්ථාවර ලක්ෂ දෙකක් දන්නවා අපිට පුළුවන් dy / dx මේ විදිහට ලියන්න කිසිවක් කලන්න නැතුව මේ x මේක x ධනයේ ඉඳලා ලියන්න පුළුවන්. දැන් මේක අපිට පුළුවන් සම්පූර්ණ ලක්ෂණ පරීක්ෂා කරන්න dy / dx
එතකොට අපි දැම්මොත් අපිට x සමානයි මෙතන ඍණ එක දැම්මොත් මෙතන ඍණ එකයි මෙතන ධන තුනයි ධන තුනයි ඍණ එක සමාන ඍණ එක දැම්මොත් අපිට එන්නේ දැන් අපි එහුව වැයගෙන දෙක නේද x සමානයි ඍණ එක විට අපි වෙන y වල ඩිග්‍රී දාන්නේ ඍණ එකයි ධන තුනයි මෙතන ධන තුනයි ඍණ එකයි ඍණ දෙකයි ධන දෙකයි බිංදුවයි නේද y බිංදුවයි හරි x සමානයි අංක ධන එක විට බිංදුවයි x සමානයි ධන එක විට බිංදුවයි x සමානයි ඍණ එක විට ඍණ එකයි ධන තුනයි ධන දෙකයි පයින් ගියාම අතරයි තුන හතරයි x සමානයි ඒක විට y සමානයි බිංදුවයි right તો මේ අධ්‍යාන්තික අපිට දැන් අපි දැන් මේ ලක්ෂ ලකුණු කරන්න දැන් අපිට පුළුවන් සම්පූර්ණම බෑම වෙනස් වෙන ආකාරය දන්න මෙහෙම නම් අපිට පුළුවන් විශ්ිකේ ප්‍රස්තාරය යන right ඒ විතරක් නෙවෙයි අපි දැන් මේක x කියන එක x ධන අනන්තයේ විට y ධන අනන්තයට යනවා x ඍණ අනන්තයේ විට y ඍණ අනන්තයට යනවා දැන් අපි දැන් මේ සිද්ධිය අධ්‍යයනය කරලා එකපාරින් කියන්නේ මේ සිද්ධිය x වල සීමා ධන අනන්තයට යනකොට අපි දන්නවා මේකේ ප්‍රමුඛ පදයයි x ගානේ x ගානේ යන්නේ කොහෙටද එතන තමයි y වල සීමාව ලැබෙන්නේ right ඒ යනවා x y යනවා ධන අනන්තය දක්වා x ධන අනන්තය තරහා යනට y ධන අනන්තය යනවා x ඍණ අනන්තයේ විට y x සමාන එක විට y සමාන බිංදුවයි මෙතන බිංදුවයි යන්නේ එක විට බිංදුවයි වගේ එතකොට මේ වක්‍රයේ මේ ඍණ එකයි ධන එකයි අතර වක්‍රයේ බෑම ඍණ බෑමක් වෙනවා නම් මේ වගේ y යගේ අඩු වෙනවා නම් y යගේ අඩු වෙනවා ඊට පස්සේ මෙතන පස්සේ ආපහු ධන ගාන නිසා මෙතන පස්සේ ඕ වැඩි වෙනවා ඊට පස්සේ x ධනාන්තයට යනකොට y ධනාන්තයට යනවා මෙතනින් පස්සේ මේක අඩු වෙන්න ඕනි දැන් මම x වැඩි වෙනකොට y වැඩි වෙනවා මේ y වැඩි වෙනවා මෙතන x මේ y මේ ධනාන්තයට ගියාට දැන් x අඩු වෙනකොට නම් x වැඩි වෙනවට නම් මේ y වැඩි වෙනවා දැන් තොට මේ ටිකේ ධන බෑමක් මේ ටිකේ ධන බෑමක් මේ ටිකේ ඍණ බෑමක් තියෙනවා එතකොට අපි අවශ්‍ය අංක රාශියක වැඩිවීම බලාපොරොත්තු වෙන මේ ස්වයත් විචාරයේ වැඩි වැඩි වෙන දිශාවට right ස්වයත් විචාරයේ වැඩි වෙන දිශාවට මේ ආකාරයි right තුරු මෙන්න මේ වගේ ලක්ෂ උට අපි කියනවා මේක අපි කියන උපරිම ලක්ෂයක් මේක අවම ලක්ෂයක් කියනවා තුරු මේ උපරිම ලක්ෂ අවම ලක්ෂ නිර්ණය කරන්න පුළුවන් අපට මේ ස්ථාව ලක්ෂ ගත්තාම වස්තු ස්ථාව ලක්ෂ වලින් හඳුනගන්නවා ඒක උපරිම ලක්ෂයක්ද ආම ලක්ෂයද කියලා. එතකොට උපරිම ලක්ෂයේදී මේ පැත්තේ උපරිම ලක්ෂයේ මේ ලක්ෂයේ උපරිම ලක්ෂයක් වෙනකොට මේ ලක්ෂයට පොඩ්ඩක් x ලාගේ අඩු වෙනකොට ධන බෑවමක් තියෙනවා. x ලාගේ පොඩ්ඩක් වැඩි වෙනකොට ඍණ බෑවමක් තියෙනවා. ආම ලක්ෂයෙන් නම් x ලාගේ පොඩ්ඩක් අඩු වෙනකොට ඍණ බෑවම x ලාගේ ටිකක් වැඩි වෙනකොට ධන බෑවම. එතෙන්දී අපි යම්කිසි ලක්ෂයකදී විදිහට අපිට පුළුවන් උපරිම ලක්ෂය වර්ගීකරණය කරන්න උපරිම ලක්ෂ වර්ගීකරණය කරන්න පුළුවන් මේ ආකාරයට දැන් අපි බලමු දැන් මේවා ප්‍රස්තාරයෙන් විදිහට උපරිම අවම විස්තර කරන්නට කලින් අපි දැන් සාකච්ඡා කරුවා වක්‍ර කොහොමද බෑවම පරිශ්‍යා කරගෙන වක්‍රේ
ප්‍රස්ථාරය කියන්නේ මේ සිටේ ප්‍රස්ථාරය අඳින්න කියලා. දැන් අපි බලමු මේ වගේ අපි ස්ථාව ලක්ෂ වර්ගීකරණය කරන්න පුළුවන් ප්‍රධාන වශයෙන් ආකාර තුනකට. ස්ථාව ලක්ෂ වැගත්තන් පස්සේ ස්ථාව ලක්ෂ කියලා කියන්නේ යම් සිතයක් සිතයකට ඇඳි ස්පර්ශක එක්සක්සේ සමාන්තර වන ලක්ෂණ. දැන් කලින් උදාහරණ අපි ඒවා දැක්කා. දැන් අපි වැටුත් ස්ථාව ලක්ෂ උපරිම ලක්ෂ තෝ ස්ථාව ලක්ෂ වර්ග ගන්න පුළුවන් ලක්ෂ ආකාර තුනකි. එකක් තමයි උපරිම ලක්ෂය, දෙක අවම ලක්ෂය. උපරිම ලක්ෂය අවම ලක්ෂය සහ නැති වර්තන ලක්ෂය ඔය ආකාරට. යම්කි ලක්ෂක් උපරිම ලක්ෂයක් කියන්නේ අපිට වයිසමාන එපික්ස් කියන සිතේට උපරිම ලක්ෂයක් තියෙන නම් උපරිම ලක්ෂයක් මේ ආකාරයට යම් දෘශ්‍ය වෙයි. උපරිම ලක්ෂයක් කියන්නේ මේ ආකාරයට අපි එක් සමාන ඒ කියන ලක්ෂයේදී උපරිමයක් තියෙන ඔය වගේ වක්‍රයේ මේ ආකාරයේදී මේ ආකාරය විස්තර කියන්නේ නැහැ. මුළු දවසින් දැනගත්තා නැති අපි යන අපේ උදා අපි හදන්නේ කොහොමද අවකාශිත අවකාශයේ වායතා කරගෙන ප්‍රස්ථාරය කන්නේ කියලා මම දැල මත අන්‍යත මතක් කිරීමක් විතරයි ඉතින් කරන්න බලාපොරොත්තු වෙන්නේ. උපරිම ඉන්නේ එතකොට x සමාන ඒ ලක්ෂණ උපරිමයක් තියෙනවා. x එයක ඊට වඩා ස්වල්පයක් x ලාගේ අඩුවෙනකොට ධන බෑවමක් තියෙනවා. x ඊට වඩා පොඩ්ඩක් වැඩි වෙනකොට ඍණ බෑවමක් තියෙනවා වක්‍රයට. right? එතකොට මේක නම් y සමානයි fx කියන වක්‍රය. මේ දිග උපරිමලා. ඒතකොට මේ වගේ මාම ලක්ෂයක් නම් ආව ලක්ෂයකින් නම් බෑ. එතකොට මේ ආකාරයෙන් එන්නේ. ඔය විදිහට වක්‍රය එන්නේ. x සමාන ඒ ලක්ෂයේදී x y මේ ආකාරය. y සමාන fx. එතකොට x වලට ඒවල් ප්‍රොඩක්ට් ෆෝල්ඩක් අඩු වෙනකොට වක්‍රයට ඉන්න බෑවමක් එකක් තමයි ධන බිංදුව ධන ආකාරය. ධන බිංදුව ධන ආකාරය කියලා කියන්නේ වක්‍රයේ බෑවුම මේ ආකාරය. දැන් කොපාට මේ වක්‍රය ඔවිජිටාව කොපාට මේක බෑම බිංදුව සමානල ආපෝ දැන පැත්තටම යනවා මේ වගේ. දැන් මෙතෙන් විතරක් මේ වගේ ස්පර්ශ තියෙන මේ වගේ තියෙන අපි නැති වර්තන ලක්ෂ කියලා. එතකොට මේ නැති ස්ථාව ලක්ෂ මොන නැති වර්තන ලක්ෂ? තව තියෙන ස්ථාව ලක්ෂ නොවන නැති වර්තන ලක්ෂ. දැන් මේ සිටේ මේ වක්‍රය මෙතෙන්දී ඇයි වක්‍රයෙන් ස්පර්ශක වක්‍රය කපාගෙන යන්නේ? සාමාන්‍ය වක්‍රය ගොඩක් බොහොමයක් තැන්වල සිටියේ වක්‍රය කපාගෙන යන්නේ වක්‍රයට පිටින් ස්පර්ශයෙන් තියෙන ඒ වක්‍රයේ ස්පර්ශ ලක්ෂයේදී වක්‍රය කපාගෙන යන්නේ නතුවර්තන ලක්ෂය. ඒකයි තියෙන නතුවර්තන ලක්ෂය විශේෂයි. ඇයි මේක ධන ආකාරය කියන්නේ? අපි දුම එක් සමාන ඒවට පොඩ්ඩක් අඩු වෙනකොට බෑම ගන්න එක්සලාගේ ඒවට වඩා පොඩ්ඩක් වැඩි වෙනකොට බෑම ගන්න හරියට මෙක් සමාන ඒ ලක්ෂයේදී වක්‍රයේ බෑම බිංදුව වෙනවා. එතකොට මේ ආකාරයේ එකක් අපි කියනවා ධන බිංදුව ධන ආකාරයේ නතුවර්ත ලක්ෂය. අනිත් එක තමයි අපිට තියෙන ඍණ බිංදුව ඍණ බිංදුව ඍණ ආකාරයේ නතුවර්ත. ඍණ බිංදුව ඍණ ආකාරයේ නතුවර්තන දතු මේ ආකාරය. දැන් වක්‍රයේ බෑම මේ මාවා
දින බෑවුණු ඉඳලා එකපාරට බින්දු වුණා ශනික එක ලක්ෂයක බින්දු වුණා ඊට පස්සේ ආපහු දින පැතුම ඇරුණා මෙතෙන්දි තව ස්පර්ශකේ වක්‍රය කැපෙනවා නේ තව වක්‍රය කැපෙන එක සමාන ඇහි ලක්ෂයේදී එක සමාන ඇහි ලක්ෂයේදී එතකොට අපි කියනවා මෙතන නැතිවර්තන ලක්ෂයක් තියෙනවා මේ x ඒවට ඒවලාගේ ඒතොල x එකේ පොඩ්ඩක් අඩු වෙනකොට නිල බෑම ඒට වඩා පොඩ්ඩක් x ලාගේ වැඩි වෙනකොට නිල බෑම තියෙනවා ඒ නිසා තමයි අපි කියන්නේ නිල බිඳුව නිල ආකාරයේ නැතිවර්තන ලක්ෂයක් කියලා මේක නේ නැතිවර්තන ලක්ෂයක් කියලා කියන්නේ ඒක x y උපරිම ලක්ෂ ගාම ලක්ෂ නතුවර්ත ලක්ෂය තින දෙයාකාරයක් නතුවර්තන මේක ධන බිදු ධනාකාරය නතුවර්තනය මේක විල බිදු විල ආකාර නතුවර්තනය මේ සියල්ල මේ අපි ඇතර පෙන්ල තින ඔක්කොම ස්ථාව ලක්ෂ වන ලක්ෂ දැම උපරිම ලක්ෂ ස්ථාව ලක්ෂ ලක්ෂ ස්ථාව ලක්ෂ නතුවර්තන ලක්ෂ ස්ථාව ලක්ෂ හැබැයි අපට වක්වය ඇඳලා තවදුරටත් විශ්ලේෂණය කරන්න පුළුවන් වක්‍රයක තව හැඩතල වක්‍රයක වැඩි වෙන ආකාරය වැඩි වෙන පටන් ගෙන ඉඳ පාට අඩු වෙන පටන් ගන්න සිද්ධිය යන්නේ ඒක අපි තවදුර සාකච්ඡා කරන්නේ උඩු අවතල යටි අවතල තාවි භාවිත කරනවා right තවත් විශ්ලේෂණය කරන්න පුළුවන් වක්‍රය හැදේ වඩා හොඳින් විස්තර කරන්න පුළුවන් ඒ ලක්ෂණ භාවිත කරගෙන පස්සේ අපි තව උදාහරණයක් බලමු මේ වගේ දැන් අපිට වක්‍ර අඳින්න එතකොට ඉස්සලම අපි කරන්න ඕනේ මේ ආකාරයට ඉස්සලම කරන්න ඕනේ වර්තන ලක්ෂ හොයා ගන්න මේක චිත්‍ය අවකලනය කරන්න ඕනේ චිත්‍ය අවකලනය කරලා බිඳු සමාන කරලා මේ ස්ථාව ලක්ෂ හොයා ගන්න ස්ථාව ලක්ෂ හොයලා මුලින්ම සිද්දේ ප්‍රස්ථාරය අඳින්න දැන් එතකොට අපි දානවා මේ වගේ කරනවා y සමානයි අපි ගත්තොත් x වර්ගය විදින් දෙක නම් දෙකයි සම්දා මේක y සමානයි දෙකයි x ගානේ ඍණ 9 x වර්ග ධන 12 x ධන 2 චිත්තේ ප්‍රස්ථාරය නම් තුනේ ප්‍රස්ථාරය නම් ඉස්සලා මේක අපලව කන්න dy/dx ගන්න dy/dx නැත් තය x වර්ගයේ ඍණ 18x ධන 12. તો dy/dx අපිට ගන්න බුණා මේ 10ක් විතර ගත්තොත් x වර්ගයේ ඍණ 3x ධන 2 මේ ඡාදයක් විතර ගන්න බුණා x ඍණ 2 x ඍණ 1 කියලා ගන්න. දැන් බලන්න මේක dy/dx ලක්ෂණ dy/dx බිඳුව වෙන මොනවාද කියන්නේ x මේ දිහා බලන ගමන් මේ බිඳුව වෙන x සමානයි කියදී x සමානයි ඍණ දෙකේ x x සමානයි දෙකේ නේ x dy/dx බිඳුව වන්නේ x සමානයි 1 සහ x සමානයි 2 විතරයි ඒ නිසා වර්තන ලක්ෂණ කියන අපිට x සමානයි 1 සහ x සමානයි 2 දැන් x සමානයි 1 විතර y වලදී උගන්නේ 2 ඍණ 9 ධන 12 ධන 2 right එතකොට අපිට එනවා මෙතන 14යි 14 ඍණ 9 කියන 5යි 5 2යි 7යි කියලා එනවා right ඔය විදිහට ඉන්න x සමානයි අපි අමුත් 2 දැම්මොත් y සමානයි 16 ඍණ 36 ධන 24 ධන 2 මෙතන ඍණ 12යි ඍණ 12යි 4යි 2යි 6යි x සමාන 2 උට y සමාන 6 එනිසා ස්ථාවර ලක්ෂ දෙකක් අපිට තියෙනවා එනිසා ස්ථාවර ලක්ෂ
ලක්ෂය එහෙම නැත්නම් හෝ එවත් හැරුම් ලක්ෂය හැරුම් ලක්ෂය තියෙනවා අපිට එකක් එක ක්‍රමා හත අනිත් එක දෙක ක්‍රමා හය මේ ලක්ෂ දෙක තමයි හැරුම් ලක්ෂ කියනවා කියනවා බෑදලු දන්න x කියනක x ධනාන්තයේ යනකොට y ධනාන්තයේ යනවා x කියන ධනාන්තයේ විතර y ධනාන්තයේ යනවා right ඔයි එහෙනම් අපිට පුළුවන් දැන් එහෙනම් අපි මේ ප්‍රස්තාරය මේ තන්තුතුම් ප්‍රමාණත් මේ ටික අපට ප්‍රස්තාරය අරින්න පුළුවන් බලන්න මෙතන ප්‍රමුඛ පදයේ x කියන එක x ධනේ x ධනාන්තයට යනකොට මේ x දෙකයි x ධනේ කොහෙට යන්නේ එතන තමයි යන්නේ x ධනාන්තයට යනකොට එතන දෙකයි x ධනේ යන්නේ ධනාන්තයට right අපි තන්තුතුම් අපේ ප්‍රස්තාරය බොරු පණින් අඳින්න පුළුවන් එකක් එක් සමානයි එක අනිත් එක දෙක දෙක එක් සමානයි එක විතර y සමානයි එක් සමානයි එක විතර y සමානයි හතයි දුනාත යෝගි ලක්ෂණ එක් සමානයි දෙක විතර අර හැම වෙලම තව පරික්ෂා කරන්නේ dy dx මේක ලකුණක් ගත්තොත් dy dx සමානයි 6i තොල මේකෙදි මේ x සමාන 1 එකේදි එකට පොඩ්ඩක් අඩු වෙනකොට බෑවම දාන ඊට පොඩ්ඩක් වැඩි වෙනකොට බෑවම ඍණ එන මෙතනදි උපරිමයක් වෙනවා මෙතන දෙකට වඩා පොඩ්ඩක් අඩු වෙනකොට බෑවම ඍණ දෙකට වඩා පොඩ්ඩක් වැඩි වෙනකොට බෑවම දාන එන මෙතනදි අවමයක් වෙනවා එතකොට එන x සමාන 1 කියන්නේ x සමාන 1 උපරිමයක් වෙනවා right x සමාන 1 උපරිමයක් කියනවා x සමාන 2 අවමයක් විශ්වාස නතිවර්තන ලක්ෂ සියලුම අඩම් ප්‍රස්ථාරයක් අරගෙන අපි ඇදලා බලමු කොහොමද ඒකට ලියන්න ඕනේ මොනවද ඉක්මනින් ලියලා කොහොමද ලකුණු ලබා ගන්න ආකාරය පියවර මොනවද කියලා මම පැහැදිලි කරලා දෙනවා right එතෙන් දැන් අපි බලමු මේ ප්‍රස්ථාරයේ මෙහෙම මේ ඇඳ ගන්න right දැන් මේ කරුණු ටිකෙන් සම්පූර්ණ මෙතන අපේ අවකාශ සම්මුතියේ ලකුණු සම්පූර්ණ දිනාන්තයේ සිද්ධාන්තය දක්වා පරීක්ෂා කරලා දී අපිට ඕන ලකුණු ගන්න පියවර හැටියට ඕන බම්බුවක් ගන්න මේක විස්තර කරන්න පුළුවන් right එහෙම ඕනේ අපි දැන් තාම ප්‍රස්ථාරය අඳිමු right මම ඊළඟ net වීදි කොහොමද සම්පූර්ණ ලකුණු අල්ගන්න ආකාරය කොහොමද ලියන්නේ කියන එක කියන දැන් මුලින්ම මේ කාම දෙක අපේ ප්‍රස්ථාරය අඳිනවා මේ ටික ප්‍රස්ථාරය අඳිනු මොකද මෙතන දෙක මෙතන එක මෙතන දෙක ඒක x සමාන 1 විතර 7යි x සමාන 2 විතර 6යි මේක උපරිමයක් මේක අවමයක් ඉතින් මෙතන අපිට x සමාන බිංදු දෙකක් පස්සේ y අන්තක් කාණ්ඩේ ගන්න පුළුවන් ඕනම සිද්ධියක මතේ තියාගන්න x වල බිංදුව දැම්මම පස්සේ y අන්තක් කාණ්ඩේනවා y වල බිංදුව දැම්මම පස්සේ x අන්තක් කාණ්ඩේනවා તો මේකෙදි අපිට x සමාන y වලට x වල බිංදුව දාගම y අන්තක් කාණ්ඩේනවා මේ සිද්ධිය වාක්‍ය y අක්ෂයේ ගැඹුර මෙතන දෙකේ මේ මේක ඊටවල අපි දැන් x කියන එක ධනාන්තයට යනකොට y ධනාන්තයට යනවා x කියන එක ධනාන්තයට යනකොට y ධනාන්තයට යනවා මේ ආකාරයට අපල ගුණ සිද්ධිය පස්තාරද ඇඳලා පෙන්නන්න බොහොම පාසි
මොදක උපරින් ලක්ෂක් සයක අවම ලක්ෂක් පමණ මේ ප්‍රස්ථාර තියන්නේ. ඉදරට සිතය සම්පූර්ණ හැමතැනම අවකල් සම්මුණ ජාන දැක්තිම අනතරන්දිම පරිමිතාගයක් වෙන අවකල් සම්මුණකේ නිසා බොහොම පහසු මේ ප්‍රස්ථාරය අඳින පුළා. අපි ඊළඟට සාකච්ඡා කරමු ගොඩක් කරුණු ඇතුළත් ප්‍රස්ථාර. ඒ කියන්නේ අවකල් උපරිම අවම නැති වර්තන සා ස්පර්ශෝමුක සිරස්පර්ශෝමුක තිරස්පර්ශෝමුක ඔය සියලු දේ ඇතුළත් ප්‍රස්ථාරයක් අපි කොහොමද වේගෙන් අඳින්න පුළුවන් කියන එක මේ ළඟට අපි සාකච්ඡා කරමු.